ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල මැදින්පුර පසලස්වක පොහොය දිනය අදයි සියත අමාවැස්ස මහනුවර මීගම්මන රජමහා විහාරස්ථානයේ සිට ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය ගිවිසුමට අත්සන් තැබේ ජනතාවගේ දුක ගැන ජනපතිම කියයි දුක නසන්න ජනපතිගෙන් දැඩි තීන්දුව සියලු ප්‍රශ්නවලට හේතුව දුර්වල ඩොලර් කලමනාකරණය ඩොලර් ගැන ජනතාවට ඇත්ත කියන්න වාහන තල්ලු කරන ගෑස් කරතියන් යන මැති ඇමතිවරුන් වාසනාවන් ඇමති බෙදුව පොම්පෙට නොගිය ඉන්දන පොය දවසෙත් පින් වෙනුවට පොලිම් බල පව් කෑන් නිසයි හිඟය ඇමති කියයි පස්වෙනිදා කැපීම නතර කරන බව කී විදුලිය තාම කැපෙයි අද රැටත් පැය 3ක් රටම කලුවරේ ගෑස් නැවකට යාන්තම් ඩොලර් ගෙවයි ප්‍රමාද ගාස්තුත් ගෙවයි හෙට සිට ගොඩ බාලා ගෑස් බෙදයිද අපි කළ දේ ඉදිරියට ගෙනිච්චනම් මෙහෙම වෙන්නේ නැති බව රනිල් කියයි ආනායනික පළතුරු ඇතුළු බහණ්ඩ නවයක විශේෂ වෙළඳ බහණ්ඩ බද්දත් ඉහළට රසායනාගාර පරීක්ෂණත් නතර වෙන ලකුණු ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ දින වසර 26යි ප්‍රථම නවදානය දේශීය පුවත් වෙත මැදින්පුර පසලස්වක පොහෝ දින අදට යෙදී තිබෙනවා මෙවර සියත අමාවැස්ස පොදා සජීව විකාශය ඔබ වෙත ගෙනාවේ මහනුවර මීගම්මන රජමහා විහාරස්ථානයේ සිටයි මැදින්පුර පසලස්වක පොහෝ දිනය අදයි ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් මැදින්පුන් පොහෝ දිනේ සිදුව තිබෙනවා බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සඳහා ගමන ආරම්භ කරන ලද්දේ අදවන් පොහෝ දිනක බවයි ශාසනික ඉතිහාසයේ දැක්වෙන්නේ 20000ක් පමණ වූ මහා සංඝරත්නය සමග කිඹුල්වත් නුවරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ ඥාතීන්ගේ මානය බිඳ හෙලීම සඳහා යමා මහ පෙළහර පෑමද මැදින් පොහෝ දිනක සිදුපුණා යශෝදරා දේවියට චන්ද කින්නර ජාතකයේ දේශනා කිරීම රාහුල කුමරු සහ නන්ද කුමරු පැවිදි වීම වැනි සිදුවීම්ද මැදින් පොහෝ දිනේ සිදු වූ බව ශාසනික ඉතිහාසයේ සඳහන් මෙතර සියත අමාවැස්ස පොදා සජීව විකාශය මෙවර ඔබ වෙත ගෙනෙනු ලැබුවේ ඓතිහාසික මහනුවර මීගම්මන රජමහා විහාරස්ථානයේ සිටයි පොදා සජීව විකාශය අද උදැසන 6ට ආරම්භ වුණා ඔවසි උවසියන් අටසිල් සමාදන් කරවීම ශාස්ත්‍රපති පූජ්‍ය මාණින්ගමුවේ ශ්‍රී පියරත්න හිමි සිදු කළා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි අද දවස පුරා වැලිමළුව කෙටි සදහම් හමුව සිත් පහන් වේවා ධර්ම දේශනාව ඇතුළු ආගමික වැඩසටහන් රසක් ඔබ වෙත ගෙනීමට සියත අප කටයුතු කළා. මෙතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත සෑම පුන් පොහු දිනකම පවත්වන අමාතම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 220 වැඩසටහන අද පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී අරලියගහ මන්දිරයේ ජයශ්‍රී මහ බෝධිශාඛාව වැඩමවා අදට වසර 17ක්ද සපිරෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සීරි සදහම් සිත ධර්මදේශනා මාලාවේ 17 වෙනි වැඩසටහන අද පැවැත්වුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී මැදින්පුර පසලස්සක පොහෝ දිනේ වෙනුවෙන් දිවයිනපුරා විහාරස්ථානවල ආගමික වතාවත් සිදු කෙරුණා. මෙතර
තිස්සමහාරාම බෙරලිහෙල සාලියපුර ශ්‍රී දුටුගැමුණු රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ දානශාලාව සහිත සංඝාවාස ගෘහ මන්දිරය මහා සංඝරවණ උදෙසා පූජා කිරීමේ මහෝත්සවය පසුගියදා එම රජමහා විහාර පරිශ්‍රයේදී සිදු කෙරුණා. ශ්‍රී දුටුගැමුණු රජමහා විහාරයේ විහාරාධිපති විද්‍යා ප්‍රදීප මහපිරිවෙනේ අධ්‍යක්ෂ හක්මන නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මෙම පුණ්‍ය කටයුත්ත සිදු කෙරුණේ. මහරගම පදිංචි වෙළඳ ව්‍යාපාරික ජනක කරුණාසේන මහතාගේ පූර්ණ ධන පරිත්‍යාගය රටේ පවතින අර්බුදය මා විසින් නිර්මාණය කළ එකක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මෙම අර්බුදය නිර්මාණය කළ අය රජය විවේචනය කරමින් සිටින අතරතුරේ තමන් මෙම ප්‍රශ්නය විසඳීමට පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන වාසියාවාසී පිළිබඳව අධ්‍යයනය කර ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට තමා තීරණය කළ බවද ජනාධිපතිවරයා පැවසුවා. ඒ ජාතිය අමතමින් සිදු කළ විශේෂ ප්‍රකාශයේදී ඔබගේ එදිනදා ජීවිතයට අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇන හිටීමේ තත්ත්වය වෙන ගැටලු ගැන මා හොඳින් දන්නවා. පසුගිය මාස දෙක තුල මහජනතාව විඳි අනේකවිධ දුක්කම් කටුළු ගැනත් මා ඉතා සංවේදී. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතුන් නිසා එම තත්ත්වය තව දුරටත් පවතින බව මා දන්නවා. මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා බාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳු සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා. මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවේ. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටියදී මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහන ලබා දෙන්නයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත් වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මා කළ සාකච්ඡාවට පසුව වාසි හා අවාසි අධ්‍යයනය කොට තවදුරටත් ඔවුන් සමග එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළඳ පොලේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. අපේ රට තුලත් තෙල් මිල වැඩි කිරීම නොවැළක්විය හැකි හේතුවක් උනේ මේ නිසායි. ඒ නිසා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකි. අධෛර්යමත් නොවි මේ අර්බුදකාරී තත්ත්වෙන් ගොඩ එමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවනට හොඳ අධ්‍යාපනයක්, නිරෝගී වූ මව්බිම ඇතුලේ මගේ ඉදිරි දූරකාල සීමාවම ඒ මුල් අරමුණු වෙනුවෙන් කැප කරනවා. මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසිවිටකත් කඩනොකොට දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ කතාව සහ වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන් ජනාධිපතිතුමා ජාතිය අමතල කරපු කතාව එතුමාගේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක් හැටියට අපි දකින්නේ. මන් දුටුවා එක අවස්ථාවක් කියනවා ජනතාව කිව්ව නිසා එතුමා මේ තනතුර බාරගත්තා. එහෙමනම් දැන් ජනතාව කිව්ව අපේක්ෂාව බිඳ වැටිලා තිබෙනවා. එහෙමනම් මොකද්ද කළ යුතුව තිබෙන්නේ? කළ යුතුව තිබෙන්නේ ජනතාව ඒ ආරාධනාව අනුව බලාපොරොත්තු සහගතව එතුමාට ආරාධනා කළා. නමුත් ඒ ඉෂ්ට කරන්න බැරි වුණා නම් එතුමාට තිබෙන්නේ දැන් ජනතාව කියන දේ අහලා මේ වගකීමෙන් නිදහස් වෙන එක. ඉසේ රජයේ කොට්ටේ මාරු කරුවාට ඉසේ රජයා හොඳ වෙනවා.
ආණ්ඩුමාරු කරාට ඩොලර් එනවා සංචාරකෝ සුද්ධ වෙන්න පටන් ගන්නවද මේ අච්චු ගහන්නයි ඩොලර් ජනාධිපතිතුමා ඒ නිසා තමයි දැන් මේකට වැඩපිළිවෙල සකස් කරගෙන යන්නේ ජාතිය අමතලා ඉතාලම පැහැදිලිව තමයි ඒක ප්‍රකාශ කරා රටේ වෙලා තියෙන දේ තුමාගේ වරද්දෙන් නෙමෙයි ජනාධිපතිතුමා ජාතිය අමතනවා කියලා ප්‍රකාශයට පත් කරපු වෙලාවෙ ඉඳලා ඒක විහිළුවට ලක් වෙමින් යනවා. ජනාධිපතිවරයාගේ ජාතිය අමතන කතාව කියන්නේ නහයෙන් ඇනිල්ලක් පොඩ්ඩක්වත් ජනාධිපතිවරයාගේ ජාතිය අමතන කතාවෙදී හරි වෙන කිසිම ක්‍රියාමාර්ගයක පොඩිවත් අව්‍යාජ භාවයක් අවංක භාවයක් පේන්නේ අඩුම ගානේ මේ අර්බුදයට හේතු වෙච්ච කරුණු මේකට හේතු වෙච්ච ප්‍රතිපත්ති සහ ඒක සම්බන්ධ තමන්ගේ වගකීම සම්බන්ධ බාරගත් විදියක්වත් පේන්නේ නැහැ. ජනාධිපතිතුමා ජනාධිපතිතුමාගේ අදහසක් ඉදිරිපත් කරා. තුමා කිව්වා IMF යන බව කිව්වා ඒ වගේම මේ හිටපු ඉන්ධන ඇමති නැහැ කියලාම කිව්වා. ඩොලර් නැහැ ඒ නිසා ඉන්ධන නැහැ කියලා කියපු ඇමති ගම්මන්පිලට ගෙදර යන්න වුණා. වත්මන් ඇමති ඇති වෙන්න ඉන්ධන බෙදුවා කියලා කියනවා. හැබැයි ඉන්ධන පෝලිම් රට පුරාම. ඒකට හේතු ලෙස ඉන්ධන ඇමති ගාමිණී ලොකුගේ අද ලොකු කතාවක් කිව්වා. මොනවද එතුමා කියන්නේ දැන් පෝලිම් ගැන? දැන් මාසයකට වැඩි කාලයක් ඉඳලා අපේ රටේ ජනතාව ඉන්ධන පෝලිං වල අද වගේ පොය දවසකත් උදෙන්ම පන්සල් ගිහිල්ලා මල් පහන් පූජා කරනවා වෙනුවට බූලිත් උස්සගෙන නැත්නම් වාහනත් තල්ලු කරගෙන ජනතාව පෝලිං වල කට්ට කනවා. අද වගේ දවසක පින්පොරුපු ජනතාවට දැන් මහා උන්දලගේ අනුවණකම් වලට කර ගහන්න සිද්ධ වෙලා. වත්මන් ඉන්ධන ඇමති කටහැරියොත් කිව්වේ මුසාවාද කියලයි මේ පොය දවසේ මතක් කරන්න වෙන්නේ. දැන් කියනවා පෝලිං වලට හේතුව ජනතාව තෙල් ගබඩා කර ගැනීමලු. දැන් අපි බලාපොරොත්තු වෙන කොළඹ දිස්ත්‍රික්කයේ හැම ෂෙට්ටයකටම ඩීසල් බවසරකු පෙට්‍රල් බවසරක යාමුත් යවනකොට විශාල පෝලිං තියෙනවා. ඒ පෝලිං ඇති වෙන්නේ තවත් පිරිසක් කෑන් වලට අරගෙන ගිහිල්ලා වැඩිපුර විසිරීමේ ව්‍යාපාරයක් තියෙනවා. වාහනත් තල්ලු කරගෙන කෑනුත් උස්සගෙන ජනතාව මේ විදිහට මීට පෙර තෙල් පෝලිං වල ඉඳලා නැහෙනි. මෙහෙම උනේ හිඟය නිසායි. හිඟයට මිනිස්සු බයයි. මිනිස්සු මිනි පෙට්ටි හිඟයි කියලා දැනගත්තාම පෝලිමේ ගිහින් අරන් තියාගනි. හිඟ දේවල් රැස් කිරීමත් මිනිස් ස්වභාවය. හිඟ නැතුව තිබුණු ඉන්ධන වගේ දේවල් මෙහෙම හිඟ වෙනකොට කවුද බය නැත්තේ? හොඳටම කරා දැන් අපිත් පොලිමේ ඉන්නේ පෙට්‍රෝල් එකට. කොහමද? දැන් කාපංගු පරිප්පු හොඳට ඒත් කමන්න බඩු තියෙනවා නං. මොකද්ද මේ අපරාධේ? මොකද්ද මේ රටට කරන්නේ? මොකද්ද අපිට වෙන්නේ? ඒකට අපිට උත්තර ඕනේ. ඒ සැපයි. දැන් තනිපයි මේ අයරන් පොලිමට ඇවිල්ලා තියෙන. දැන් සප්පද සනීපද කියලා අහන්න ඕනේ අපි ජනාධිපතිතුමාගේ. කොටබේ මාත්‍යා ෆේල් නෑ. කොටබේ මාත්‍යා පාස්. මා ජනතාව ෆේල්. ආණ්ඩුවට ජයවා කියන්න ඕනේ දැන්. කැපද? මුල් කැපද? දැන් කැපයි. මේ ලංකාව එක දෙනෝනේ ජීනෙට එක ඉන්දියාවට දීලා අපි කට යන්න කියන්නේ. අපි මේ දුක් විඳින්න ඕනේ නැහැ හැමදාම. මම නෑ කිව්ව නේද ලොකුගේ කියන මාත්‍යා. මයිද මේ මං හිතන්නේ ඌ කියලා ඇත්තේ සද ලංකාව වෙන්න ඇති. මේ ලංකාව. ඒති කාමර ඉලගෙන හෙල් පොලිම නෑ කිව්වට තේරෙන්නේ නෑ ආට. සැප තමයි තියෙන්නේ අපිට. තවත් සහලනකම් බලන් ඉන්න. අනිවාර්යයෙන්ම මේ පාර පක්ෂ දෙකම පෙරදෙනවා ප්‍රධාන පක්ෂ දෙකම පෙරදෙනවා මම කියන්නේ මේකට තීන්දුව මිනිසුන්ගේ අතේ තමයි තියෙන්නේ ඊයේ තිබ්බේ ඔන්ලයින් ආර්ථික විද්‍යා ක්ලාස් එකක් ජාතිය අමතීම නෙමෙයි ඒව වැඩන්නේ අපිට ඒව ඇමරිකාවට හොඳයි ජාතිය අමතලා මොනවද ප්‍රකාශයක් කරා නින්ද ගිනේ මෙයා මොනවද කිව්වේ කියලා දන්නේ නැහැ පැපම දාම හොඳටම කරලා තියෙන්නේ එල හොඳයි කියලා පත් කරගෙන ඉතින් අපිටම තමයි දැන් මේ කරවිලා තියෙන්නේ එයාගෙන් අපි අහන්න ඕනේ සැපද සර් කියලා ඔයාලට දැන් සිංදුමක් හරියට දුන්නේ නැතුව ජාතිය අමතලා වැරද්ද තියෙනවද අද අපේ රටේ මගී ප්‍රවාහනයත් අසරණ වෙලා බස් රථවලට ඩීසල් නැහැ. ඊයේ ඉඳලා
පෙට්‍රලුත් පෝලිං. ඊන පෝලිං. පඩිය ගත්තර කැමරෝ සල්ලි නැතු වෙනවා ඉතින් මෙතන. අපිට ඩේඩිම තියෙනවා අඳුවන්න. ජයිදාද යන්න බෑ ටයිම් කැපිටල් තියෙන. ආයෙ හෙට තමයි පටන් ගන්න එන්නේ. දීලා ඉවරලා අපි දුක් විඳිනවා. තාම තෙල් ටික ගහගෙන බැරි වුණා. තාමට ප්‍රයිම් එක යන්න බැරියෙත් දන්නේ නැහැ. ප්‍රයිම් බන්නොත් ඉතින් අද යන්න වෙන්නේ අපෝ ඉතින් හෙට තමයි. දැන් ඉතින් යන්න වෙන්නේ තෙල් ගහගෙන ඉවරලා තමයි. අඩ ගන්න තෙල් දෙන්න බෑ. අවභාගේ දැක්ම පේනවනේ අපි පෝලිං වල. සප්පා සප්පා සප්පා. සියම සප්පා. කන්ටේනර් 2000ක විතර ප්‍රවාහනයත් ඇනහිට ඇති බව වාර්තා වෙනවා. ඒ අතරේ හරිම අමාරුවෙන් වගා කරපු අසන්න නෙලා ගැනීමට බූතයට තෙල් නැහැ. තෙල් දෙන්නේ රුපියල් 2000ක විතරයිලු. බූතයට 2000ක තෙල් ගෑවෙන්නක් මදි. දැන් දවස් දෙකක් මෙතන. අපිට තෙල් නැහැ. ගොයන් ටික කපා ගන්න විදියක් නැහැ. කරුණා කරලා මේ ප්‍රශ්නේ විසඳන්න බැරනම් දෙයියන්ගේ නාමයට අයින් වෙන්න. අපිට දුක් දෙන්න එපා. ගොඩ අපේ මහත්තයා කරලා තින්නේ මෙච්චරේ අපිට. හොඳටම කරලා තින්නේ අපිට. මුංගේ රට පාන්නේ මොකද්ද මේක? උන්ට බැයි නම් එළියට බහලා යන්න කියන්නේ. 225ක් දමාන මොනවාද උන්ගේ වාහන වලට සුපර් වාහන වලට ගහගෙන යනවා. උන් උඩි මුත්තනා බිමු මුත්තනා. මේ වගේ රට පාන්නේ කරන්නේ උන්ට උන්ට ගහලා එලවන්න ඕන. සමහර ගැබිනි මව්වරුත් අද ඉන්දන පෝලිං වලට ඇවිත් ඇත්තටම අන්තිමට ඕනෙම දෙයකට මරා ගන්නේ අපි අපිම තමයි. දැන් ඉන්දන පෝලිං වල මිනිස්සු ගහ මරා ගන්න තැනට ඇවිත් මෙහෙම මරා ගන්න හදන මිනිස්සුන්ට මතක් කරන්න ඕනේ රංජන් රාමනායක මහතා කියපු ප්‍රකාශය මල්ලි එයාලා ඔක්කොම යාළුවෝ ඇත්තටම අපේ රටේ පක්ෂ විපක්ෂ බොහෝ මැති ඇමතිවරුන් හොඳ යාළුවෝ එයාලා වෙනුවෙන් ඡන්ද දිනුවත් Tamange හිතවතුන් අසල්වාසීන් මරන්න එපා මේ අය දිනුවත් පෙරදුනත් රැට සෞදිය පුරන්නේ එකට ඒ නිසා තෙල් පෝලිං වල ගහ මරා ගන්න එපා අදත් කලාප කිහිපයකට පැය දෙකක කාලයක් විදුලිය කප්පාදු කරන අතර ඇතැම් කලාපවලට අද දිනේ පැය 3යි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට අවසර ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ. ඊයේ දින විදුලි කප්පාදුව නිසා ජනතාව දැඩි පීඩාවට පත් වුණා. දැන් සති කිහිපයක සිට ආයෙත් ලීට්‍රෝ සහ ලාෆ් යන ගෑස් වර්ග දෙකම නැති වුණා. ඒ නිසා ජනතාව සිලින්ඩරත් කර තියාගෙන දිගු පෝලිම් වල රැඳී ඉන්නවා. ගෑස් හිඟියත් එක්ක එදා වේල පවත්වාගෙන ගිය බොහෝ හෝටල් දැන් වැසී ගිහින්. විශේෂයෙන් කොළඹ සහ අනෙකුත් නගරාශ්‍රිතව ප්ලේන්ටියක් බීලා වඩයක් කන්න නැති තරමටම කුඩා කඩපවා වැසී ගොස් අවසන්. ඊයේ වෙනකල් අපේ මුහුදේ ගෑස් නැව් දෙක තුනක් මැවිත් නැංගුරම් ලාගෙන හිටියා. ඒ ගොඩ බාන්න ඩොලර් එනකල්. හැම පෝලිමක්ම අන්තිමට නතර වෙන්නේ ඩොලර් ළඟ. යුක්‍රේන රුසියා අර්බුදයක් තිබ්බට ගෑස් හිඟයක් ලෝකේ ඇති වෙලා නැහැ. තියෙන්නේ අපේ රට ඇතුලේ තියෙන ඩොලර් හිඟකම. ණයවර ලිපි නිකුත් කරන්න බැරිකම. අන්තිමට මේ තත්ත්වය අපේ රට වලපල්ලටම තල්ලු කරමින් ඉන්නවා. ගෑස් නැව් ඇවිල්ලා මොහොදු හුලං හමන්න නතර කරගෙන ඉන්නේ නැහැ. නතර කරන් ඉන්න හැම දවසකටම ඩොලර් 18 දහසක් විතර ප්‍රමාද ගාස්තු ගෙවන්න ඕනේ. කොරේ පිටට මරේ කිව්වා වගේ ගෑස් ටිකට සල්ලි ගෙවා ගන්න බැරි අපිට නැව්වල සල්ලි ගෙවන්න වුණාම කොහොමද සැප දැන් දින 10ක පවන කාලයක සිට ගෑස් නැව් මහ මුහුදේ යාන්තම් අද එක නැවකට ඩොලර් ගෙවලා අද දින මේ ගෑස් ගොඩ බානවලු හෙට අනිද්දා ඉඳලා බෙදන්න ගනේවි ඇත්තටම එක නැවක තියෙන්නේ ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් පමණයි මේ ටික දවස් කීයකට ප්‍රමාණවත් වෙයිද ආයේ ඊළඟ නැව් වලට ඩොලර් ගෙවන්න පරක්කු වුණොත් ආයෙත් හිඟියත් එක්ක ගෑස් පෝලිම් ඇති වෙන්න පුළුවන් රට ඇතුළට ඩොලර් එනකල් මේ ගෑස් දෙන රටවල් එක්ක කතා කරලා මොකක් හරි ක්‍රමයකට මාස 6-7කටවත් ගෑස් ගන්න ක්‍රමයක් හදා ගන්න පුළුවන් නම් රට ටික කාලයකට හරි ප්‍රකෘති කරගන්න පුළුවන් කියලා කියන්න කැමති. අදත් ගෑස් පෝලිම් වල ඉන්න ජනතාව නම් පැවසුවේ මෙවන් අදහසක්. ලක්ෂ 5යි 6යි අතරේ ප්‍රමාණයක් තියෙන පොඩි පොඩි ඔය කැන්ටින් වගේ ආපන ශාලා පොඩි පොඩි හෝටල් වගේ එතකොට ගෙවල් වල ඉඳන් නිෂ්පාදනය කරන ඒවා තියෙනවනේ ඔය ස්ටිට් ඉදී ආපෝෂ හෝටල්ස් එතන මේ වගේ වර්ග සියල්ලම ඉතින් හදන්නේ ඉතින් ගෑස් වලින් නේ අවශ්‍යතාවය තියෙන්නේ. දැන් මේ වෙනකොට ලොකු අර්බුදයකට මුහුණ දලා තියෙනවා. ඒ කියන්නේ ගෑස් ටැංකිය හොයාගන්න විදියක් නැහැ. සමහර අය රුපියල් 7000ක් දීලා ගත්තා ඉතින් මේක ලොකුම ප්‍රශ්නයක් මේකට ඉක්මනින්ම රජයෙන් විසඳුමක් ලැබෙන්න ඕනේ අවම වශයෙන් ගිහිල්ලා වල්ලා බැංකුවකින් ණයක්වත් ගන්න බෑ අපේ මිනිසුන්ට මේ පොඩි පොඩි රුපියල් 10000ට 15000ට ක්‍රෙඩිට් එකට දාලා මේ වගේ ලොකු අර්බුදයකට වෙලා තින්නේ අද වෙනකොට එක වේදක් කරන්න බැරි තත්ත්වෙට පත් වෙලා
අපේ රටේ ජනතාවට රැට කළුවරේ සිටින්නටත් දවල්ට පෝලිමේ ලගින්නටත් සිදුව තිබෙනවා. ඉන්ධන හිඟය, ගෑස් හිඟය, කිරිපිටි හිඟය, විදුලි කප්පාදුව, ඖෂධ මිල ඉහළ යාම ඇතුළු දහසක් ප්‍රශ්න දැන් ජනතාව චප්ප කරමින් ඉන්නවා. මේ හැම ප්‍රශ්නයකටම හේතුව පසුගිය ආණ්ඩුවද නැත්නම් වත්මන් ආණ්ඩුවද, පාස්කු ප්‍රහාරයද, කොරෝනා වසංගතයද, නැත්නම් යුක්‍රේන රුසියා යුද්ධයද, එහෙමත් නැත්නම් අපේ දුර්වල ආර්ථික කළමනාකරණයද? 1948 නිදහසින් පසු සෑම ආණ්ඩුවක්ම ජනතාවට අඩුවැඩි වශයෙන් පොරොන්දු දුන්නා. අපේ ජනතාව සතුව තිබූ අදීනත්වයේ නැතිකලේ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුනම තමයි. මොනවා හෝ නොමිලේ දෙනවා කිව් පොරොන්දු වලට ඡන්දය දෙන තැනට ජනතාව පත් වුණා. වැඩියෙන්ම නොමිලේ සහන දෙන පක්ෂයට බලය දෙන්න ජනතාව පෙළඹුණා. ඊයේ තුනේ එහෙමයි, අදත් වෙන්නේ එහෙමයි. පෝලිම්බල ඉතිහාසයේ 1970 එක දක්වා දිවියනවා. ඒ කාලේ සහල්, පොල්, සීනි, මිරිස් පොලිම්බල ජනතාවට ඉන්න වුණා. පාම් පොලිමුත් තිබුණා. දැන් තාම පොලිම් නැත්තේ මිනිසාපු අසල පමණයි. නමුත් ආදහනාගාරවලත් පොලිම් තියෙනවා. ඒ මලසිරුරු දහණයට ගෑස් නැති නිසා. හැම දේශපාලන පක්ෂයක්ම කරන්නේ පෙර තිබූ ආණ්ඩුවට බණින එක. ඇත්තටම මාරුවෙන් මාරුවට ඒ පක්ෂ දෙක සහ ඊට මුක්කු ගහන පක්ෂ තමයි මේ රට පාලනය කළේ, පාලනය කරන්නේ කියලා අමතක වෙලා වගේ. දැන් වත්මන් රජය බලයට පත් වෙනකොට පසුගිය රජයේ කාලේ පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. හෝටල්වල සිටි සංචාරකින් මිය ගියා. එනිසා අපේ රටට එන සංචාරකින් අඩු වුණා. ඒක ඇත්ත. විදේශ ඩොලර් ලැබීම් පහත ගියා. වත්මන් ආණ්ඩුව බලයට ආවා. ලෝකයට මාපු කොවිඩ් වසංගතය අපටත් බලපෑවා. සංචාරක කර්මාන්තයේ යම් බිඳ වැටීමක් යලි සිද්ධ වුණා. අපනයන අඩු වුණා. නමුත් ආනයන නම් අඩු වුණේ නැහැ. දැන් ඇත්තටම අපේ රටේ හැමදාම අයවැය පරතරය අරන් බලමු. අය අඩුයි, වැය වැඩි. ඉතින් එහෙම වුණාම හැමදාම ණය ඉන්නේ. මේ අයවැය පරතරය පියව ගන්න හැම රජයක්ම ජනතාව පිට බදු ගහනවා. ඊට අමතරව විදේශ ණය ගන්නවා. රටක විදේශ සංචිත ඉහළ නම් ඒ රටට යම් අර්බුදයකදී ලොකු සහනයක්, ලොකු හයියක් තියෙනවා. පසුගිය මාස 6-7 තුළ ඇත්තටම අපේ විදේශ සංචිත කළමනාකරණය අන්තිම දුර්වල වුණා. මෙහිදී අපේ රටේ මහ බැංකුව සහ රජයේ මොකද කළේ? දේශීයව මුදල් අච්චු ගහන්න වුණා. අතේ ඇති රන් සංචිත ටික ටික අලෙවි කරන්නත් ක්‍රියා කළා. ඒ අතර ගත්ත ණයවලට පොලිය සහ මුදලින් කොටසකුත් අතේ තිබුණු ඩොලර් වලින් ගෙවන්න ගත්තා. ඒ සියල්ලටම වඩා කළේ කෘත්‍රිම ලෙස රුපියලට සාපේක්ෂව ඩොලරේ අගය 203කට පවත්වගෙන ගියා. ඒ අවස්ථාවේදී මේ රටේ ආර්ථික විශේෂඥයින් කොපමණ කිව්වද මේ කෘත්‍රිම පාලනය නතර කරන්න කියලා? සත්ත පහකට ඇහුවේ නැහැ. මොකද වුණේ? විදේශගත ශ්‍රමිකින්ගෙන් ලැබුණු ප්‍රේෂණත් නතර වුණා. කළු කඩේ ඩොලරයට රුපියල් 230ක් ගෙවනකොට කවුද කැමති රුපියල් 203ක් ගන්න? එකෙන් විදේශ ප්‍රේෂණ හොඳටම අඩු වුණා. 2020 වසරේදී මෙරටට ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 7104ක්. එය 2020-21 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 5491ක් දක්වා අඩු වුණා. ඒ කියන්නේ අපේ රටට ඇමරිකානු ඩොලර් මිලියන 1631ක් ලැබුණේ නැහැ. දැන් මේ අවුරුද්දේ ජනවාරිවල තවත් ඇමරිකානු ඩොලර් මිලියන 416ක විදේශ ප්‍රේෂණ අඩු වුණා. දැන් ඇත්තටම 2021 වසරේ සිට 2022 වසරේ ජනවාරි දක්වා අපට ඇමරිකානු ඩොලර් මිලියන 2047ක්, දල වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක් ඇත්තටම අහිමි වෙලා තියෙන්නේ. දැන් ඊළඟට මොකද වුනේ? පෙරහැර යන්න ඇරලා නටන්න පටන් ගත්තා. ඒ කියන්නේ කෘත්‍රිම පාලනය එක පාරටම අයින් කළා. ඒ සමග ඩොලරේ පාවුණා නෙමෙයි, ඉගිලුණා. රජයේ බැංකු ඩොලරයට 230ක් දෙනකොට පෞද්ගලික කළුකඩ අද ඩොලරයට රුපියල් 275ක් විතර ගෙවනවා. මේ තත්ත්වය කෘත්‍රිම බව ඇත්ත. දැන් ඇත්තටම අපේ ආණ්ඩුව අතේ අද ඩොලර් කීයක් ඉතිරි වෙලා තියෙනවද කියන්න කවුරුත් හරියට දන්නේ නැහැ. ඇත්තටම කොරෝනා නිසා විදේශගත ශ්‍රමිකින් නැවත රටට පැමිණීම සේම විදේශ ගතවීමද අඩු වුණා. ඒ යම් බලපෑමක් කළ බව සත්‍යයක්. නමුත් තිත්ත ඇත්ත කතාව රුපියලේ අගේ අඩුවීම නිසා ඩොලරයට ලැබෙන රුපියල් ගාණ අඩු වුණා. එවිට විදේශ ප්‍රේෂණ පහළ බැස්සා. මෙම වත්මන් ඩොලර් අර්බුදය කොරෝනාවට හෝ රුසියා යුක්‍රේන අර්බුදයට ලඟු කිරීම කරන්න බැහැ. මේ රටවල් දෙක යුදවදිද්දිත් ඊයේ තෙල් බැරලයක මිල ලෝක වෙළඳපොලේ
ඩොලර් 50කින් විතර අඩු වුණා. එහෙම අඩු වුණා කියලා අපේ රටේ පාරිභෝගිකයාට තෙල් අඩු වෙලාද? නැහෙනි. උදේ සවස රෑ පොලිම්බල. ඇවිත් තියෙන නැව්වලට ගෙවන්න ඩොලර් නැහැ. ඩොලර් නැති නිසා ප්‍රශ්නය 75%කින් පමණ උග්‍ර වුණේ හරි වෙලාවට නිසි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළේ නැති නිසා කියලා බැලූ බැල්මට පැහැදිලි වෙනවා. පමා වී හෝ රට හරි පාරට ගන්න නම් ඩොලර් හිඟේ යථාර්ථය ප්‍රකාශ කර ජනතාව සමග රටක් ලෙස මැති ඇමති 225ම සමග කැපකිරීම කිරීමට සූදානම් විය යුතුයි. ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියලා කතාවක් තියෙනවනේ. මැති ඇමති වාහනත් ඒ අය සමග ඉන්ධන පෝලිම්බලට ආවොත් ගෑස් සිලින්ඩර කරතියාගෙන ඉන්න මැති ඇමතිවරුන් දකින්න ලැබුණොත් මොනතරම් වාසනාවක්ද. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අමරිකානු ඩොලර් බිලියනයක ණයක විසුමකට සම් තබා තිබෙනවා. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දිය නෙල සංචාරය අතරතුරයි. මෙම ගිවිසුමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අත්සන් තබා ඇත්තේ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්.ආටිගල මහතායි. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියා අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද සමග ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකට සහභාගී වී තිබෙනවා. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් බිලියනයකට අදාළ ණය ගිවිසුම සඳහා අත්සන් තැබීම අද සිදුව තිබෙනවා. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා මෙම ගිවිසුමට අත්සන් තබා ඇති අතර ඉන්දියා රජය නියෝජනය කරමින් එරට රාජ්‍ය බැංකුවේ නියෝජිතයෙකු මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බවයි ඉන්දියා විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කරේ. මෙම අවස්ථාවට ඉන්දියා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාම් මහත්මිය දේ තිබෙනවා. මෙම ණය මුදලින් 75%ක් අත්‍යවශ්‍ය ඖෂධ, සීනි, තිරිඟු පිටි, සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව හිමිවන අතර ඉතිරි 25%ක මුදල මගින් සෙසු රටවල් වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද ඉන්දිය විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ආර්.කේ. සිංහා මහතා හමු වී තිබෙනවා. එහිදී මෙරට විදුලි බල අර්බුදයට අදාළ ගැටලු විසඳීමට දෙරටේම සහයෝගිතාවෙන් කටයුතු කිරීමට අදාළ සාකච්ඡා පවත්වා තිබෙන බවයි ඉන්දිය විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය එස්.කේ. සිංහා මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර ඉන්දියාවේ නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමු වුණා. මෙහිදී පැවති ඉහළ පෙළේ සාකච්ඡාවලදී ඉන්දු ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරීත්වය පිළිබඳ ඵලදායි සාකච්ඡා සඳහා අවතීර්ණ වූ බව ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මහතා ප්‍රකාශ කරා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තමවින් ඉන්දිය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් ඉන්දියාව සිය නොමද අඛණ්ඩ සහය ලබා දීමට කටයුතු කරන බවයි. ඊයේ දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමු වුණා. එහිදී දෙරටට ආර්ථික වශයෙන් වැදගත් වූ ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ දින ඉන්දිය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රීංගීලා මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. රට සංවර්ධනය වීමට නම් නව ආර්ථික චින්තනයක් අවශ්‍ය බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙරට අනුගමනය කරන මූලික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජාතික එකඟතාවයකට පැමිණීම අත්‍යවශ්‍ය බවයි ඔහු පවසන්නේ. තම පාලන කාලය තුළ සිදු කළ දේ ඉදිරියට රැගෙන ගියා නම් අද ආණ්ඩුවට මෙහෙම දෙයක් සිදුවන්නේ නැති බවද හිටපු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. IMS සංවිධානයට යන්නේ මූල්‍ය වැඩ කටයුතු ගැන සාකච්ඡා කරන්නට පමණයි. ඒත් එතෙන්ට ගියාම IMS එක විශේෂයෙන්ම ඉල්ලන්නේ රටේ ආර්ථිකය ස්ථාවර කළා, මේ රටේ ණය ගෙවන්න පුළුවන් විදිහට විදේශ විනිමය ලබාගෙන, ඒ වගේම සංවර්ධන ඇති කරන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක්. ඒ ප්‍රතිපත්ති මාලාවට එකඟ වෙනවා නම් එකඟ වුණාන් පස්සේ විශේෂයෙන්ම IMS සංවිධානය මුදල් දෙනවා. ඒ මුදල් දෙන්නේ අනික් කටයුතු වලට නෙමෙයි, ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න. එයා කියන්නේ ආර්ථික හදාගෙන එනකොට අනික් ප්‍රශ්න විසඳෙනවා කියලා. අනේ ඒකයි තියෙන්නේ. අපි ගිහින් හිතනවා නම් ආර්ථිකයේ ඔක්කොමටම ඕන මුදල් ටික IMF එකෙන් දෙන එකක් නෙමෙයි. අපි දුන්නාම එතනින් IMF දුන්නාන් පස්සේ අනික් රටවල් වලින් ආධාර ගන්න පුළුවන්. නැත්නම් ආපහු අපිට ගිහින් ජාත්‍යන්තර වෙළඳ පොලේ මුදල් ලබා ගන්න පුළුවන්. ඒත් මේ හැම එකක්ම කරන්න මූලික වශයෙන් අපි IMF එක්ක සාකච්ඡා කරලා සාර්ථක වෙන්න ඕනේ. අපි කෙටි කාලිනව හිතන්න හොඳ නැහැ. අපි දීර්ඝකාලීනව හිතන්න ඕනේ. රටක් හදනවා කියන්නේ අවුරුද්දක් නෙමෙයි. දැන් 77 අපි රට හදලා ඒකෙන් භුක්ති විඳලා තියෙනවා. දැන් රට හදන්න ඕනේ තරුණ කණ්ඩායම.
කණ්ඩායම් වල. නං අලුත් පදනමක් දාන්න ඕනේ. මේ පරණ ක්‍රමයට හැමදාම මැද පෙරදිග ආදායම් තියෙන්නේ. මේ සංචාරකයේ නිසා ඩොලර් 70ට විකුණලා හරියන්නේ නැහැ. ඇඟලුම් කර්මාන්තයෙන් විතරක් අපිට ඉදිරියට යන්න බෑ. ඒත් අපි අනාගතේ බලන්න ඕනේ. ඒ අනාගතයට හරියන විදිහට ආර්ථිකය හදන්න ඕනේ. ඒ වැඩ කටයුතු කරන්න ඕමනයි. ඒ කියන්නේ හිතන්නේ නැත්නම් ඒක විශාල ප්‍රශ්නයක්. අපි එතෙන්ට යනවා නම් ඒ සඳහා ඕමනා මූලික ප්‍රතිපත්ති ගැන ජාතික එඟතාවයක් තියෙන්න ඕනේ. අපේ රටේ වෙලා තියෙන ජාතික එඟතාවයක් නැහැ. ඒක ආණ්ඩුවක් අහම අනික් ආණ්ඩුව කරන්නේ වෙනස් කර. දැන් අපි කරපු ඒවා ඉදිරියට ගෙනිච්චා නම් අද මේ ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙන්නේ මේ තත්වයකට වැටෙන්නේ නැහැ. ඒක සිදුුනේ නැහැ. පක්ෂ දැනගන්නවා ජාතික එඟතාවයක් ඇති කරන්න. අපි අනාගතයේ දිහා බැලලා අපි ඉදිරියට යන්න ඕනේ. නැත්නම් අපිට අනාගතයක් නැති වෙයි. යහපත් රාජ්‍ය පාලනයක් සිදු කිරීමට නම් දසරාජ ධර්ම අනුගමනය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දොම්පේ ශ්‍රී කල්යාණී ආශ්‍රමයේ අභිනවයෙන් නිදිකල බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ හැම විටම දේශනා කරා අනුන්ට උපදෙස් දෙන්නට පෙර අනුන් නිවැරදි කරන්නට පෙර අනුන්ට යෝජනා කරන්නට පෙර තමන් වග බලා ගන්නට ඕන සුදුසු ගුණෙහි පිහිටා සිටින්න. රට දිහා බැලුවහම ලෝකේ දිහා බැලුවහම කී දෙනෙක් ඔය ආදර්ශය අනුගමනය කරන අනුන්ට දේශනා කරන්නට පෙර තමන් සුදුසු ගුණෙහි පිහිටා සිටින්න. ඒ උතුම් බුදු වදන තුල මහා ගැඹුරු අර්ථයක් තිබෙනවා. රාජ්‍ය පාලනය ගැන බොහෝ අදහස් තිබෙනවා. බොහෝ යෝජනා තිබෙනවා. බොහෝ අය උපදෙස් දෙන්නටත් ඉදිරිපත් වෙන පෞද්ගලිකව මාසිතන ආකාරය යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා දස රාජ ධර්ම අනුගමනය කිරීම හැම අවස්ථාවකටම උචිත දුකේදිත් සැපේදිත් දෙකෙහිදී දස රාජ ධර්ම කේන්ද්‍ර කරගෙන යහපත් රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කිරීම අපි සියලු දෙනාගේම අභිප්‍රාය වේ යුතුයි. ආනයනික පළතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා පනවා ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම බදු ඉහළ දැමීම ඉදිරි මාස 6ක් සඳහා බල පැවැත්වෙන බවයි. ආනයනික පළතුරු ඇතුළු භාණ්ඩ වර්ග 9ක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ නංවා තිබෙනවා. මුදල් අමාත්‍යාංශය පවසන්නේ මෙම බදු ඉහළ නැංවීම ඉදිරි මාස 6ක් සඳහා බල පැවැත්වෙන බවයි. නව බදු ඉහළ යාමත් සමග ආනයනික යෝගට්, ඇපල්, මිදි, චීස් ඇතුළු භාණ්ඩවල මිල ඉහළ යනු ඇති. රජයේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතායි මෙලෙස බදු ඉහළ නැංවීමට පියවරගෙන ඇත්තේ. ඒ අනුව ඇපල් කිලෝග්‍රෑමයක බදු රුපියල් 200කින් ඉහළ දමා තිබෙනවා. මිදි කිලෝග්‍රෑමයක බදු ඉහළ දමා ඇත්තේ රුපියල් 100කින්. දොඩම් කිලෝග්‍රෑමයක් සඳහා බදු ඉහළ දමා ඇත්තේ රුපියල් 75කින්. දෙලුම් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100කින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. යෝගට් කිලෝග්‍රෑමයක් සඳහා වැඩි වෙන බදු රුපියල් 200ක්. මීට අමතරව චීස් සඳහා ප්‍රකාශිතපත් කර ඇති විශේෂ වෙළඳ භාණ්ඩ බදු කිලෝග්‍රෑමයකට රුපියල් 400ක්. කොවිඩ් වසංගත තත්ත්වයේ අවදානම තවමත් රට තුල පවතින බව සෞඛ්‍යංශ දිගින් දිගටම පවසනවා. මේ අතර සමාගම් වලට ගෙවිය යුතු ණය ගෙවන්නේ නැති නිසා රසායනාගාර පරීක්ෂණ නතර වී ඇති බවයි සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් මහතා ප්‍රකාශ කරන්නේ. ඊයේ මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතින් 320ක් හඳුනා ගැනීමට හැකි වුණා. ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව 657134 දක්වා ඉහළ ගියා. කොවිඩ් ව්‍යාප්තිය ඇතිවී වසර දෙකකට අධික කාලයකට පසුව මෙරටින් වාර්තා වූ අවම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ එක් මරණයක් ලෙසයි. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 16416 දක්වා ඉහළ ගියා. දෛනික ආසාදිතින් අවම මට්ටමක වාර්තා වුවත් තවමත් රට තුළ කොවිඩ් අවදානම් තත්ත්වයක් පවතින බව අප තරයේ සිහිතබා ගත යුතුයි. මේ අතර රසායනාගාර පරීක්ෂණ සඳහා අදාළ ප්‍රතික්‍රියක නොලැබීම මත දැනටමත් පරීක්ෂණ සීමා කිරීමට සිදු ඇති බවයි සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් මහතා පවසන්නේ. පැහැදිලිවම රසායනාගාර සේවාව මේ වෙලාවේ අර්බුදයකට ලක් වෙලා තියෙනවා. සමාගම් වලින් ණයට බඩු අරගෙන තමයි මේ පරීක්ෂණ ටික අපි රෝගීන් සඳහා කරලා දෙන්නේ. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැත්තෙන් කිසිදු තැකීමක් මේ වියදම සම්බන්ධයෙන් හෝ මේ පරීක්ෂණයක් සඳහා යන වියදම ගැන සලකන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ණයකාරයෙක් බවට පරිවර්තනය වෙලා තියෙනවා බිලියන ගානක. ඒකේ ප්‍රතිඵලයේ විදිහට අපිට තව නොබෝ දවසකින් මේ සැපයුම් පද්ධතිය අඩාල වෙනවා. ඒ සැපයුම් පද්ධතිය අඩාල වීමත් එක්ක පරීක්ෂණ නවත්තන්නට වෙනවා.
දකුණු කොරියාවේ දෛනික කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 6 ලක්ෂය ඉක්මවා වාර්තා වී තිබෙනවා. ගත වූ පැය 24 තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 429ක්. මේ අතර නැවත වරක් ඔමික්‍රොන් වෛරසය පැතිර යාමේ අවදානමක් මතු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. කොළඹ ආනන්ද විද්‍යාලයේ සහකාර විදුහල්පති ධූරයේ වසර 23ක් සේවය කළ පූජ්‍ය අතපත්තු කන්දේ ආනන්ද නායක ස්වාමින් වහන්සේට ගෞරව නාමයක් පිරිනමා තිබෙනවා. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ කවුද කියන එක අපි දන්නවා. ආනන්ද මහාවිද්‍යාලයේ වහන්සේ ආචාර්ය ධර්මාචාර්ය ධර්මී අපේ රටේ අනාගත බාර පරම්පරාව යහමඟ ගෙනියන්න කැපවීමෙන් වැඩ කරපු ආනන්ද වහන්සේ නම. මේ නායක පදවි දිහා වඩනකොට කිසිය කිස් ගන්න නායක පදවියට ගිරනවා. අපි අතපත්තු කන්දේ ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ මේ වගේ නායක පදවියක් දීපු පුද්ගලයෙක් නෙමෙයි. ඒත් ඉහළ මහා නායකකමක් තරම් දරන්න පුළුවන් පුද්ගලයෙක් තමයි හාමුදුරුවෝ වහන්සේ නමක් තමයි අතපත්තු කන්දේ ආනන්ද හාමුදුරුවෝ. මම මෙහෙම කියන්නේ පසුගිය වකවානුවේ මේ රටේ ඇති වෙච්ච අපහනකාරී තත්ත්වය, අරමුදකාරී තත්ත්වය ජාතික වශයෙන්, ආගමික වශයෙන්, සමාජීය වශයෙන් පිරියරයින යුගයක අපේ ආනන්ද හාමුදුරන් වහන්සේ රට රකින්න ජනහට සංවිධානයේ නායකත්වයක් අරගෙන මේ රට ගිරියට ගෙනියන්නට වහන්සේ සෑහෙන්න මහන්සි වුණා. අද අපට පේනවා යම් යම් දෙනා පදවි ලබාගෙන ඒ පදවි ආභරණයක් අරගෙන තමයි අද ක්‍රියා කරන්නේ. ආනන්ද හාමුදුරුවෝ පදවියට කැදෙන විදිහ කියන්නේ නෙමෙයි. උන්වහන්සේ රටට වැඩ කරන්නට පුළුවන් බක්ත සමාජය ගැන දන්න පොදු ජනතාවගේ හදවත හඳුනන හාමුදුරන් වහන්සේ නමක් තමයි අපේ ආනන්ද හාමුදුරන් වහන්සේ. දැන් සියත පිටිය. ශ්‍රී ලංකාවේ දින ලෝක කුසලානය දිනාගෙන අදට වසර 26ක් සපිරෙනවා. අවසන් මහා තරගයේදී ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කර ශ්‍රී ලංකාව ජය වාර්තා කළා. 1996 පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එංගලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බටහිරින්ද කොදෙව්, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සහභාගී වුණා. එෙහිදී ශ්‍රී ලංකාව ඒ කණ්ඩායමට නම් කර තිබූ අතර ඒ කණ්ඩායමේ තරඟ කළ ඉන්දියාව සහ එංගලන්තය අතර පැවති තරඟවලින් එදා අපේ සිංහ පුතුන් ජයග්‍රහණය කළා. ඒ කාණ්ඩේ පෙරමුණගත් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට එවක සුදුසුකම් ලැබුවා. එමෙන්ම බී කාණ්ඩේ තරඟ කර අවසන් මහා තරගයට තේරිපත් වූයේ එවක ප්‍රබල කණ්ඩායමක් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමයි. ඒ අනුව 1996 මාර්තු 17 දා එනම් අදවන දිනක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අවසන් මහා තරගයට මුහුණ දුන්නා. එහිදී තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියානුවන් කඩුලු 7ක් දැවී රැස් කරගත්තේ ලකුණු 241ක් පමණයි. කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පන්දු යවන්නන් අසරණ කරමින් ඔවුන්ට සිතාගත නොහැකි ලෙස ප්‍රබල චොවේකින් ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුලු 7ක් අතැතිව ලකුණු 245ක් ලබා අවසන් මහා තරගය ජයග්‍රහණය කළා. එදා ශ්‍රී ලංකාව අවසන් මහා තරගය ජය ගැනීම මුළු මහත් ලෝකයේම පමණක් නොව ශ්‍රී ලංකා වාසීන්ටද සතුටුදායක පුවතක් වුණා. තරගයේ පැවතියේ එවක පාකිස්තානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී. එම ලෝක කුසලානය ජය ගැනීමට පෙර ශ්‍රී ලංකාව ලෝක කුසලානයක් ජයගෙන තිබුණේ නැහැ. අදට එම ජයග්‍රහණය ලබා වසර 26ක් සපිරෙනවා. 1996 ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එවක නායකයා ලෙස කටයුතු කළේ අර්ජුන රණතුංග මහතායි. අර්ජුන, සනත්, කලු, අරවින්ද, අසංක, කුමාර, වාස්, මොරලිදරන්, අතපත්තු, උපුල්, රොෂාන්, හෂාන්, රවීන්ද්‍ර, ප්‍රමෝද්‍ය එදා ලක් මාතාව ලෝක කුසලානෙන් හැඩ කරවීමට සමත් වූ ක්‍රීඩකීන් වනවා. ඔවුන් අදටත් අපේ ක්‍රීඩා ඉතිහාසයේ නොමැකෙන නාමයන් වී අවසන්. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අපේ අලිත් හමුවන්නේ රාත්‍රී 9:35 අපගේ ප්‍රවෘත්ති විකාශයෙන්. එතෙක් ඔබට සුවදායි සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.